තෙරුවන් සරණයි. පන්සල ටීවී නරඹන සියලුම ප්‍රේක්ෂක ශ්‍රාවක සියලු දෙනාට අද පෙබ්‍රවාරි 14 මම හිතන්නේ මෙතෙක් කලක් ලෝකයේ පැවති යම් දිනයක් සැමරීමේ හුරුව අපේ ශ්‍රී ලංකාවට දැන් පැමිණිලා තියෙනවා. දැන් වසර ගානක තිස්සේ පෙබ්‍රවාරි 14 කියන්නේ පෙම්වතුන්ගේ දිනේ. ඉතින් මේ මොහොතේ අපේ ශ්‍රී ලංකාවේ මේ වන විට ඉතාමත් විචිත්‍ර ලෙස ධර්ම දේශනා කරමින් ලෝක සත්‍යයට යහපත පිණිස දයාව පිණිස වැඩම කර වදාළ අපේ හංවැල්ලේ මේධංකර නායක ස්වාමීන් වහන්සේ පන්සල ටීවී සමග රැඳී සිටිනවා. අවසරයි අපේ හාමුදුරනේ, මේ වැලන්ටයින් කියන දිනය ගැන ඔබ වහන්සේට තියෙන අදහස කෙටියෙන් කියමු. නැත්නම් මේ වැලන්ටයින් දිනය සැමරීමේ තියෙන ආනිසංසය ආදීනවය අපි මේ මොහොතේ සමාජය හමුවේ තිබිය තැබීමට සුදුසුයි කියලා මට නිත නිසා මම මේ ප්‍රශ්න ඔබ වහන්සේගෙන් අහන්නේ. වැලන්ටයින් දිනය ලංකාවට අවශ්‍යද? හොඳයි, සුබ දිනක් තුරුවන් සම්මයි. අද මේ තරුණ තරුණිය තුළු වෙළඳ ප්‍රජාවට හොඳ අතිම දවසක් වැලන්ටයින් දවස කියලා මේ පටිර තීච්ච සංකල්පයක් අද අපේ රටට ඉතින් අපි පොඩි කාලයක වගේ ආව අපි 9-10 ඉන්න කාලේ මට මතක ඇතියද ඒක ප්‍රසිද්ධ වුණ අපි ස්කෝලේ යන කාලේ ඒක තිබුණා. එහෙමයි. ඉතින් මේක අද සෙෂන් එකක් වෙලා ඒක මේ සෝෂල් මීඩියා කරන්නේ රජයේ මාධ්‍ය පවා කතා වෙන දෙයක් බවට පත් වෙනවා. මේ ස්කෝලේ දරුවෝ ඇතුළු මම දැන බඳපු අයත් වැඩි හිටියෙන් දැන් වැලන්ටයින් එකක් සම්බන්ධ වගේ එකක් දැන් තේින්න තියෙනවා. එහෙමයි. අපි කොහොම කළත් දැන් අන්තිමට මේ බුදුදහමට අනුගමන බුදුදහම කියලා නැහැ තවදවත් ආදරේ කරන්න එපා, මේ මේ ප්‍රසාද ගමින් එපා, ළමයිව බන්න එපා. අපි බුදුදහම කියලා කියන නියම ආදරේ මොකක්ද කියන්නේ? එහෙමයි. ඒක දන්නේ නැතුව මේ ආස්වාදයේ පස්සේ ගිහිල්ලා ආදීනේට රතන එකක් තමයි අපි මේ අද මේ ලැබෙන එකක් තියෙනවා. අද වැලන්ටයින් සම්බන්ධ සමහර හිතාමලෙන් ඉන්නවා. සමහරට අද නිසා තමන්ගේ ජීවිතය අනුකූලව බොහෝ දරුවෝ අද දවසේ නිසා ඕන් තරම් අපිට ඕන් තරම් පෙරපුරු තියෙනවා. අද මේ දවසට ආස්වාදය ගන්න කියලා සමාජ ගැඹුරිය වෙච්ච තාත්තෙක් නැති දරුවෝ විහි කරපු අවස්ථා අපි අහලා දැකලා තියෙනවා. ඒ වගේ තමන්ගේ පිරිසිදුකම නැති කරගත්ත දරුවෝ උන්තරම් මේ වගේ එකදාස් දිනයක් සමරන්න කියලා ඒක මුළු ජීවිතයෙන් බලපාලා අන්තිමට මුළු මරණයෙන් කෙලවර වෙච්ච අවස්ථා බව අපි මේ ඔහුගේ මේ අවුරුදු 10ක 15ක මේ කාලය තුළ මේ අලුත් දිනයක් සමරන්න කියලා අපි දැකලා තියෙනවා. එහෙමයි. ඒක බුදුදහමට අනුව අපි කල්පනා කළ බැලුවොත් බුදුදහම බුදුහාමෝ දේශනා කරන මේ නියම ආදරේ කියන්නේ මේකෙක් අවස්ථාව තමන්ගේ මේ පහත් හැඟීමක් ඉෂ්ට කරගන්න පහත් ආසාවන් ඉෂ්ට කරගන්න එකක් නෙමෙයි. එහෙමයි. බුදුහාමෝ දේශනා කරන අම්මට තාත්තට ඇත්තටම ආදරේ නැහැ. නෝන මහත්තයාට ඇත්තට ආදරේ නැහැ. දරුවන්ට ඇත්තට ආදරේ නැහැ. බිරිඳට ස්වාම පුරුෂයට ඇත්තට ආදරේ නැහැ. පින්වතාට පින්විතියට ඇත්තට ආදරේ නැහැ. එන්නේ ධාම දෙන්න කියලා. එහෙමයි. ධර්මයේ කියන දේ. මොකද බුදු පියාණන් වහන්සේ මොකද මේ ධාමන් නැතුව මොන තේම කෙලියක්. අරයක් මේ අන්තිමට ගින්නක් විතර ඒක ආදරේ කියන වචනෙම තියෙන උනේ තේරුම්. එහෙමයි. ආ කියලා දර දීලා ආදර වෙනවා. හරිද? එහෙමයි. සමාන මේ සරල ඉඳින් තේන අර්ථයෙන් අපි ගමු. එහෙමයි. ආ කියලා දර දෙනවා. දැන් ආ දර දෙන්නේ මොකටද? දර දාන්නේ ගින්නකට. එහෙමයි. මෙන්න මේ ගින්නේ බර දැම්මට පස්සේ ගිනි අඩු වෙලා නැහැ කියලා දැන් මම තනියෙන් ඉන්න කාලෙට වැඩිය මහ ගින්නක් තියෙන එකතු වෙනවා. ඒක එකතු වෙච්ච එක නැති වෙයි තව එකෙක් අල්ලගන්න බැලුවත් හිතරි දෙනවා. කතා කළොත් හිතරි දෙනවා. ඒක වෙන දෙයක් දැක්කොත් මම දැන් මම මේ අදම දැකපු සිද්ධියක් තමයි. ඒ කියන්නේ අහපු සිද්ධියක් කියන්නේ තමන්ගේ දෙම්වතිය වෙන කෙනෙක්ට අරිම වෙනවා බලන් ඉන්න බැරි ඒ දෙම්වතා ගිහින් ඒකෙන්ම මරනවා. එහෙමයි. ඒක බලන්න මේ ඒ කියන්නේ ලංකර ගත්තට පස්සේ පත් වෙන ගින්න බලන්න. එහෙමයි. එහෙනම් මේ අහිමි වෙයි කියලා නැති වෙයි කියලා දාලෝයයි කියලා මහා ගින්නකට වැටෙනවා. ඒක රඳගන්න මහා උත්සාහයක් වීරම. දැන් ඔක තපක් කියලා හිතුවට බලන්න මොන ගින්නකටද පත් වෙන්නේ. අන්න ආ කියලා දර දින ආදර වෙලා. දැන් වැඩි වෙන්නේ ආදරේ නෙමෙයි ගින්න දෙ වැඩි වෙනවා. එහෙමයි. දර දැම්මොත් ගිනි වැඩි වෙනවා. එහෙමයි. ගිනි වැඩි වෙනකොට කර වෙනවා. දැන් කරදර. එහෙමයි. දැන් එක කරදරේ දැන් දෙක වෙලා දැන් ඒක තව එහාට නම් 3 4 5 වෙලා අන්තිමට මුළු ජීවිතේම බණක් නෙමෙයි පංකලක්වත්
බලන්නවත් කාලයක් නැති වෙන අන්තිමට ඔතෙන්ද වෙන්නවද සත්කා කරන්න ඕනේ අපි දරුවෝ පෝෂණය කරන්න ඕනේ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ ඊළමයි එලන් ටයිම් කරන්න ගිහිල්ලා විනාශ වෙනකොට ඒක තමන්න ඕනේ ඔය විදිහට මේ අවුරුද්දක දෙකම මේ මුළු ජීවිතේටම සමහරවිට මුළු සමහරවිට මේ මුළු සංසාරේටම ප්‍රශ්නයක් තමයි ඒක රාග දේශමෝ දැන් නැතනන පැත්තක් ඔබ තියෙනවා දැන් ඒ ටික අසුරු කරගෙන මේ රාගින් දේශේ මෝහෙන් තමයි මේ බලපරේට කම් වලින් තමයි අයට බැඳිලා තමයි ගොඩක් මේ වැලන්ටයින් සමරන. ඉතින් ඔය ගැටියෙන් මැරලා ගිහිල්ලා මැරෙන ගිහිල්ලා උපදින්නේ සුගතියක නෙමෙයි දුගතිය. එහෙමයි. ඒ කියන්නේ මෙලව ආදීනම පරලව ආදීනම සතරේ අනාපේක් වෙන සංසාරේ අනාත වෙන්න කියන මේ සමපත්තක ඉන්නේ. අපිට පේන්නේ මහා අනතුරු ගොඩකට කරදර ගොඩකට පරිලෝම. ඒක තමයි බුදුහාරුවේ දර දාන්න නැතුව දර තුන් කරන්නේ. දර තුන් කරන තැන තුන් දර. එතන මේ චන්දර කෙනෙක් වෙනවා නේද? බුදුසසුනේ ප්‍රේමවන්ත ඉඳලා තියෙනවා. අර ගන්න අතන නමයි නතුල පිය. එහෙමයි තමයි. සෝතාපන්න වූ චාර ශ්‍රාවක දෙන්නේ. එහෙමයි. බුදුහාඳුර ළඟටම ගිහිල්ලා කියනවා අපි ලබනාර්ථයෙන් පතනවා. දෙන්නම කියන බුදුහාඳුර පතන්න. දැන් ඒ දෙන හරි ආදරේ. දෙන්නට දෙන්න අවංකයි. අන්න පිරිසිදු ප්‍රේමයක් දෙන්නටම තියෙනවා. ඒකද බුදුහාඳුර පතන පතුමක් පත සම පීරයෙන් සම සද්ධාවෙන් සම ප්‍රාගයෙන් සම ප්‍රඥාවෙන් පතන. මේක ඉස්සෙල්ලා දැන් අභ්‍යවේණිකුත් අතනවා දැන් වැලන්ටයින් දවසේ කල්ලිහම ඉන්නවා බෙල්ලන් ගිලගෙන ඉන්නවා කලිතර බෝධිට යන ඉන්නවා අද කොහොම එළහරකයි මී හරකයි යන්නේ එකෙක් ආගදේශන වල එකෙක් තියෙන පොඩි ගුණයක් ඉතින් එහෙම දෙන්නේ කවුරුද එළහරකයි මී හරකයි බන්දුත් මොකද වෙන්නේ එළහරකයි මී හරකයි බන්දුත් කෝක කැඩෙනවා බාන කැඩෙන්නේ නැහැ බැඳෙනවා නම් දෙන්නම එක්ක එළවෙන්නේ දෙන්නම නැත්තම් මී වෙන්නේ ඒ පොරොන්දම් බලනවා කියලා බලන්නෙත් ඕක තමයි මොන් දෙන්න එළද මිනිද කියලා තමයි බලන්නේ. එහෙමයි. මට හිනා හොදලා ගන්න අමාරු වෙන තමයි හිනා යනවා වෙන තමයි. ඒ අපේ සාකච්ඡාවක් වුණා මට පොඩ්ඩක් වෙයි. මගේ මාධ්‍ය සාකච්ඡා කරලා තිනවා ප්‍රමාණ ලබුත් මට හිනා කියලා නෙමෙයි දැන් මේ මට හිනා වෙනවා තමයි මේ දංකර ස්වාමීන් වහන්සේ. මම ඒක පාවිච්චි කරගන්නවා. මේක ඇත්තටම මේක තේරුණාම එහෙම දෙයක් තමයි තේරෙන්නේ. එතකොට දැන් ඉතින් අපි එකතු වෙලා ඊටපස්සේ මම එකතු වෙන්න පාදිනවා නෙමෙයි අවංකව ආදරයක් කරන්නේ ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි ඒ මොන ආදරෙ කෙලවර වෙන්නේ නොදහන්නේ එහෙමයි තමන්ගේ පෙන්වතා දෙංගතියට මම සෝතාපන්න වෙන්න උදව් කරනවා අන්න නියම ආදරේ අනිවාර්යෙන් අපි තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමියාට තමන්ගේ දරුවට තමන්ගේ අම්මට ආදරේ ඕක මේ ලෝකේ තියෙන ආදර වර්ග ගොඩක් එහෙමයි පාදමයි ඕපිය ආදරේ දූ දරුවා ආදරේ සම්පූර්ණ ආදරේ තියෙනවා මොන ආදරෙත් කෙලවර වෙන්න ඕනේ අන්තිමට නිවන් මාගේ. එහෙමයි. නැත්නම් මේ ලෝකේ රොමියෝ ජුලියට් නෙමෙයි මොන ඒ වචන කිව්වත් ඒ ඔක්කොම පුස්තවල විතරයි. මේ අනන්ත වංකාරේ දාපු ගොම් පාට් විතරයි ඒවා. හරි. ඔබ මේ පාර නියම ආදරයක් කරන්න. මම මේ පාර කොහොම හරි මේ සතර ගමන කෙලවර කරන්න ආදරය. අන්න බලන්න. පිටලි මානවකේ බද්ධතාවත් පිලානි. අන්න උත්තම උත්තම සතර ආවේ නිවන් දකින්න. ඒ ආදරේ කෙලවර වුනේ ඒ දෙන්න එන් වෙනකොට මේ මහ පොළොව කම්පා වුණා කියන්නේ. එහෙමයි. අද මහ පොළොවට දරා ගන්න බැරි මේ දෙන විවාහ වෙච්ච දවසේ. පත් කායිකව ඒ දෙන්න ඒ තරම් පිරිසුදු ආව. ඒ කායික සුරකතවත් යන්නේ නැතු. අන්තිමට දෙන්නම එකතු වෙලා ආදරේ නාමේ. අද දෙන්නම වෙන් වෙලා ගිහින් දෙන්නම අරියත් තමයි මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උනේ ඉතින් පිටකලිමානේ. දැන් මේ ආදර කතාව කොච්චර සුන්දරද. යසෝදරා සිද්ධාත්තම ආදරකතාව කොච්චර සුන්දරද යසෝදරා දේවිය උපදින්නවා සහයට ජාත වෙන්නේ සහ ජාතව උපදින්නවා උන්වහන්සේ බුද්ධත්වයට උදව් කරා අන්න නියම ආදරකතාව ඔයාලේ ආදර අපි තියෙන මොන පිස්සුවක්ද ඔය හරි හෝටල් එකට ගස්සන් ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගෙන පණලෑ නෑ ඉන්නේ අද ඉන්නේ එල්ලත් අද මහා මේ දූෂ්‍ය වෙච්ච පරිසරයෙන් මේ අත්තරම මේක මේ තාක්ෂණය දූන වෙනවා වගේම පිට කොච්චර අපේ දූෂ්‍ය වෙලා එහෙමයි ඒ හින්දා එදා ඒ ජීවිත ගුණ ධර්ම අද නැතිවලා තියෙන හින්දා ඔබ මේ පාර නියම ආදරයක් කරන්න මගේ ආදරේ කෙලවර වෙන්න ඇත්තටම ආදරේ බාන්න අපි රාගෙට දේශයට දැන් හිතන්නක පිරිමි කෙනෙක් අපිම කාන්තේ ඒ ළමේ එයාම ළමේ ප්‍රසරු කළ ඒ ළමේ වැරදට පොළඹලා අද ජනිතාව විච්ච නම ඉන්නවා ඒ පළවෙනි අතර වැරදිලා ඒ ළමයි අන්තිමට ওই විදිහට ගිහලා දෝෂය කළා දෝෂ හතර පහකට නැටු. එහෙමයි. ඒ හින්දා බලන්න කොච්චර අනර්ථයක්ද අපි කරන්නේ කියලා නම් නියම පිරිසිදු ආදරයක් වෙන්න නම් මෙන්න මේ කියන දහම අසුර කරා. එහෙමයි.
දහම ඇසුරු කරගෙන නිවන් දකින මේ අවසාන අත්දැකීම කරගන්නවා කියන අපි ඕන තරම් කල්යාණ මිත්‍රයෝ මේ රටේ වැඩ ඉන්නවා. එහෙමයි අපේ මේ රටේ ලෝකයේ උතුම් රට තාමත් මොකද මේක සල්ලි නෑ, මේක ඩොලර් රේට් එක වැඩි, බඩු වැඩි, බඩු මිල වැඩි. හැබැයි මේක තාමත් නිවන් දකින තියෙන කීම තියෙනවා. තාමත් මේ ලෝකයේ උතුම් රට මේ රටම තමයි. එහෙනම් මේ රටේ ඔබට නිවන් දිස්සලා මගපලක් ලබන්න පුළුවන්. එනවා අපින් අල්ලගත්ත තෙම්බතාගේ තෙම්බතිය ඔන්නේ මගපල ලබන ඒ උත්තම පණකින් අන්නේ කටයුත්ත කරගන්න, අන්නේකට රුකුලක් වෙන්න, අන්නේකට අත්තලක් වෙන්න, අන්නේකට නියම ආදරයක් අපයන්, අන්න එදාට ඔබට නියම ආදරයක්, නියම වැලන්ටයින් දෙයක් හම්බුවේ නැත්තම් වැලේත් වැල් නැති වේ. එහෙමයි අපේ අම්ම ඔබවහන්සේට බොහොම පින් ඒ දුන්නා වූ මහා උපදේශයන්ට. ඉතින් මේ මොහොතේ පන්සල ටීවී සමග අපේ හමුණවෙල්ලේ පූජ්‍යපාද මේධංකර නායක ස්වාමීන් වහන්සේ රැඳී සිටියා. ඉතින් බොහොම පින් ඔබ වහන්සේට අපිව මේ විදිහට දහමින් පෝෂණය කරනවාට. ඉතින් තව චිරාත් කාලයක් අපේ ලංකාව සහ මේ ලෝකය දහමින් පෝෂණය කරන ඔබ වහන්සේට ආයුෂ වර්ණයේ සැපය ඥානයේ පටිබල ඥානයේ කියන මහා ශක්ති ලැබේවා. ඒ සියලු ශක්තියෙන් එකතු වෙලා මේ සියලු සත්‍යයන්ට යහපත උදා කරන්න ඔබ වහන්සේට මහා ශක්තියක් ධෛර්යයක් බුද්ධ ආශිර්වාදයක් ලැබේවා. අපටද ඔබ වහන්සේගේ මේ ආශිර්වාදය මහා මෙරක් තරම්. ඔබ වහන්සේ කිව්වා වගේ ලංකාවේ තාම මහා උත්තමයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒකට මම සාක්ෂි. ඉතින් මේ සාක්ෂි දරන්නේ අපේ ඔබ වහන්සේලා ඇසුරු කරන නිසා. ඉතින් ඔබ වහන්සේ මේ කළා වූ මේ යහපත් මේ අපිට මේ දුන්නා වූ යහපත් චෝදනට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය වේවා. අපේ හාමුදුරනේ දීර්ඝාෂිව බොහොම පිං. නේත්‍ර වශීකරණ